මම හිතනවා මෙතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ මේ මේකෙදී ප්‍රතිපත්තිමය වශයෙන් අපි පරාජය වෙච්ච මන්ත්‍රීවරයෙක් ජාතිකලා ඉස්තුවෙන් ගන්නවට මම පෞද්ගලිකව විරුද්ධයි. හැබැයි ඒ වගේම ප්‍රතිපත්තිය වෙනස් කරන්න ඕන තැනක් මේ රටේ මේ අවස්ථාවේදී තියෙනවා කියන තැනක් මම ඉන්නවා. හේතුව මේ රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව සහ මේ රටේ දැන් අත්වෙලා තියෙන තත්ත්වය අනුව මේ හමුදාව සහ හමුදාවේ කටයුතු වලටත් සහයෝගයකට මේ රටේ ආණ්ඩුව තුළට එවැනි පුද්ගලෙක් ඒම තුළින් යම්කිසි ශක්තියක් මේ රටේ කටයුතු වලට අත්වෙයි කියන තත්ත්වයත් සමව විශ්ලේෂණය කරලා බලන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒක මම තනියෙන් තීරණය කළ යුතු නැහැ. ඒකට තමයි සාමූහික තීන්දු ගත යුත්තේ. ඒකට තමයි මේ කතිකාවත කැබිනට්ටුවට ගෙන යුත්තේ. එතනදී මේ ඔලු ටික ඔක්කොම දාලා සාකච්ඡා කරලා වඩාත් යහපත් වූ තීන්දුව එතනින් එළියට එයි. ඉතින් මේක දෙපැත්තක් තියෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් පරාජය වෙච්ච කට්ටියනවට මගේ නම් පෞද්ගලික විරුද්ධයි. නමුත් මෙතනදී රටේ තියෙන තත්ත්වයත් එක්ක මම හිතනවා එතුමා ඒම තුළ යම්කිසි මට්ටමක සමබරතාවයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මේක මට තාම තීරණය කරගන්න බෑ. පොඩ්ඩක් හිතන්න ඕන ප්‍රශ්නයක්. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. සමහර ඔබතුමා දැන් අහපු ගමන් උත්තරයක් දීමේ අපහසුතාවක් තියෙනවා. ඒක මම කිව්වට පස්සේ රැවිලා කල්පනා කරලා කියන. ඒ බලවත්භාවය විතරක් නෙමෙයි මේ මම හිතනවා එතනට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම දැනුම. මම හිතනවා මේ මේ රජයක රජයේ පැවැත්ම සඳහා මේ මේ හමුදාව සම්බන්ධයෙන් තියෙන දැනුම මම හිතනවා එතනට රජයේ කැබිනට්ටුවට තිබුණා නම් හොඳයි කියන එකත් එක පැත්තකින් මම හිතනවා තර්කයකට ගේන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මන් තුළ තියෙනවා. මොකද ඒකේ අඩුපාඩුවක් අපි දකිනවා. Education is essential. I agree that we must first have accreditation processes that are in place before we go into service trade agreements. So national mutual national recognition authorities are key. ඒ කියන්නේ ප්‍රශ්නේ තියෙන්නේ සමහර වෙලාවට ඉන්දියාවේ පුද්ගලයන්ගේ තියෙන සුදුසුකම් මේ රටේ පුද්ගලයන්ගේ තියෙන සුදුසුකම් සමග සංසන්දනය කරන්න බෑ කියන චෝදනාව ඉදිරිපත් වෙනවා. සමහර වෙලාවට මේ රටේ තියෙන උපාධියක ඒ ගුණාත්මකභාවය ඉන්දියාවේ සමහර උපාධිවල ගුණාත්මකභාවයට වඩා ඉතා ඉහළයි කියලා. ඒක අපි පිළිගන්න. නමුත් ඒ සමහර ආයතනවල ඉතින් ඒ නිසා සමහර ආයතන අපේ උපාධි වලට වඩා ගුණාත්මක භාවය වැඩි, සමහර ඒවායේ ගුණාත්මක භාවය අඩුයි. ඉතින් ඒ නිසා අපිට පුළුවන් වෙන්න ඕනේ ඒ ගුණාත්මක භාවය පිළිබඳව accreditation ඒ ගුණාත්මක භාවය සහතික කිරීම සඳහා ඒ විධිවිධාන සකස් කරගන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒවා මේ දවස්වල අපිට සිද්ධ කරගන්න පුළුවන් වෙයි කියලා.